ඇත්ත වශයෙන්ම මේ රටේ ජාතික තත්ත්ව පද්ධතිය කියන්නේ ජාතික ආරක්ෂාවට ඍජුවම සම්බන්ධ ඒකකයක් ආරක්ෂා විය යුතු පද්ධතියක් සුරක්ෂා විය යුතු පද්ධතියක් මේ දත්ත පද්ධතියේ ඉතාමත්ම කුමන්ත්‍රණකාරීව රහසිගතව ඒ දත්ත මකා දැමීමේ ක්‍රියාවලිය පිළිබඳව සත්‍ය රටට ප්‍රකාශ කරපු මනුෂ්‍ය නානක්කාර මැතිතුමාව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබෙනවා. ඉතින් ඇත්ත කතා කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යනවයි කියන එක අලුත් දෙයක් නෙමෙයි මේ රජයට විශේෂයෙන්ම ජනතාවගේ සත්‍ය දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන මාධ්‍යවේදීතුමන්ලාට පුවත්පත් කතෘතුමන්ලාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ ඒ ක්‍රියාදාමයේ සිදුවෙනවා නම් අනිත් අයට කෙසේ සැලකිල්ලද කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිවම කියනවා සමගි ජන බලවේගය අපේ සහෝදර මන්ත්‍රීතුමා වෙනුවෙන් පෙනී සිටින පමණක් නොවේ එතුමා මේ රටේ ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන්නට ගන්න ඒ සෑම ක්‍රියාදාමයක් වෙනුවෙන් පේතුමත් එක්ක එකට හිට ගන්නවා එකට බැඳී සිටිනවා කියන එක මම කියන්න කැමතියි. මේ දත්ත මකා දැමීමේ ප්‍රධාන ඉංජිනේරුවරේ අත්අඩංගුවට ගත්තා දැන් ඊයේ. දැන් මේ ඔහු නිවසේ සිටම තමයි මේ දත්ත මකා දමලා තියෙන්නේ. දැන් එතකොට ඒකම කියන චන්න ජයසුන මන්ත්‍රීවරයා කියන මේ මේ දත්ත මකලා තියෙන්නේ රාජිත සේනාරත්න සමයේ තිබුණු දත්ත කියලා. ඇත්තටම දැන් එහෙම තත්ත්වයක්ද වෙලා තියෙන්නේ කියලා ඔබතුමාලා විශ්වාස කරලා. ඉතින් අත්ත වශයෙන්ම පහුගිය කාලේ විවිධ ඖෂධ පිළිබඳව කතා කරනකොට ඖෂධ ගින්වීම ගැන කතා කරනකොට රටට අවශ්‍ය එන්නත ගැන කතා කරනකොට ඒ වගේම විද්‍යාත්මක විසඳුම් සහ මිත්‍යාවාදී විසඳුම් ගැන කතා කරනකොට අපි හැමෝම දන්නවා රජයේ හිටගත්තේ අසත්‍ය පැත්තේ බොරුව පැත්තේ මිත්‍යාව රවටිල්ල ප්‍රෝඩාව ඒ පැත්තේ තමයි ආණ්ඩුව හිටගත්තේ. ඒ නිසා හිතන්නේ ඒක මන් දකින්න ඇත්තටම රටට විහිළු සපයන ක්‍රියාවලියක් හැටියට. බොහොම පැහැදිලිනේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරිතුමල්ල මොකද්ද කියන්නේ? කෙලින්ම ඖෂධ මාෆියාවත් එක්ක බද්ධ වෙලා සිදුවුණු කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් හැටියට. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහෙම කියනවා නම් වෙන මොන කතාවක්ද? සභාපතිතුමා කියන දත්තවලට කිසිම හානියක් සිදු වෙලා නැහැ කියලා නමුත් දැන් චන්නජසෝ නමාත්‍යරය කියලා යම් කිසි දත්ත ප්‍රමාණයක් නැහැ කියලා කියනවා කියලා. දැන් මේ පරස්පර අදහස් තියෙනවා. මං හිතන්නේ බොහොම ක්‍රමෝපායිකව රජයේ නියෝජනය කරන විවිධ පුද්ගලයන් බොහොම ක්‍රමානුකූලව උපක්‍රමශීලීව එක මාතෘකාවක් පිළිබඳව විවිධාකාර වූ මත පළ කරලා මේ ප්‍රශ්නයේ පිළිබඳව ජනතාවට තිබෙන අවබෝධය විකෘති කරලා ප්‍රශ්නය වෙනත් අතකට හැරවීමේ ඒ මහා ජාවාරමුකුත් ක්‍රියාත්මක වෙනවා. රටේ ජනතාව මේ දෙයට රැවටෙන්න හොඳ නැහැ. රටේ ජනතාව සත්‍යත් එක්ක හිටගන්නට ඕන. සත්‍ය මොකක්ද? මේ රටේ දත්ත පද්ධතියේ බරපතල අඩුපාඩුවක් සිදු වුණා. ඒක ජාතික ආරක්ෂාවට හානියක්. ජාතික ආරක්ෂාව සුරකණය කියපු ආණ්ඩුව අද ජාතික ආරක්ෂාව තමන්ගේ ක්‍රියාවලියෙන්ම අනතුරට පත් කරනවා. මේ ජාතික ආරක්ෂාවට මහා හානියක් වුණු මේ ක්‍රියාදාමයේ පිළිබඳව විනිවිද භාවෙන් යුත් පරීක්ෂණ පවත්වලා ඖෂධ මාෆියාව රකින්නට කටයුතු කරන්න නැතුව මේ රටේ කෝවිඩ් වසනෙන් අධි ප්‍රමාණයේ ලාභ ලබන්නට උත්සාහ දරන අයගේ පැත්ත ගන්න නැතුව අර මම විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ උගත් විශිෂ්ට නිලධාරීන් සත්‍ය එළිදරව වුණ ආකාරයට මේ අධිකරණ මේ ක්‍රියාදාමය මෙහෙවයි කියන එක ගැන
මට ලොකු විශ්වාසයක් තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරීන් පිළිබඳව. යම්කිසි ව්‍යාපාරිකයෙකුගේ ලංකාවට ඖෂධ ගෙන ව්‍යාපාරිකයෙකුගේ යම්කිසි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න මේ දත්තන කොකියද විපක්ෂයේ දොස්තුමා චෝදනා නගන්නේ. මෙහෙමයි. ඇත්ත වශයෙන්ම හොඳම පිළිතුර තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීතුමන්ලාගේ වචනවලින්ම ගත්තොත් ඖෂධ මාෆියාවේ ඕනෑපාකම් වලට මේ දේ සිදු වුණයි කියන කාරණාව ප්‍රජේ උසස්ම නීති නිලධාරීන් කියනවා. එතුමන්ලා එහෙම කියනකොට අපිට හිතා ගන්න පුළුවන් මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ලංකාවට ඖෂධ කියන යම් කිසි ව්‍යාපාරිකයෙකුගේ උමනාවට මේ දේ සිදු වුණා කියලා තමයි ඔබතුමාලා විශ්වාස කරන්නේ. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීතුමන්ලා කියන කාරණාව බොහොම බරපතල කාරණාවක්. බොහොම බරපතල ප්‍රශ්නයක්. එතුමාම කියනවනේ ඖෂධ මාෆියාවේ බලපෑමට දෝ මේ දේ සිදුුනේ කියන කාරණාව එතුමා ඉදිරිපත් කරනකොට සත්‍ය බොහොම පැහැදිලි. නමුත් මේ අද මේ ප්‍රශ්න ක්‍රියාවට හේතුවත් සහ මේ ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විධානගේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු පැමිණිල්ලක් මත නේද මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට යන්නේ. ඒ කියන්නේ රජයේ විදිහින් කියන්නේ රජයේ පාර්ශවයෙන්ම තමයි මේ මාෆියාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා හෙළි කරේ කියලා. ඔබතුමාලා ඒක පිළිගන්නවද? ඔබතුමන්ලා තාමත්ම උසස් මාධ්‍යයේ මාධ්‍ය නිලධාරීතුමන්ලා හැටියට මේ කෝවිඩ් එක සිදුවුණු ක්‍රියාදාමයන් පිළිබඳව හොඳ ගවේෂණාත්මක සමීක්ෂණයක් කරොත් අද වෙන විට කෝවිඩ් මගඩි කියන එක බොහොම ලොකුට ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් ඖෂධ මගඩිය, තවත් පැත්තකින් එන්නත් මගඩිය, තවත් පැත්තකින් දත්ත මගඩිය. එතකොට ඉස්සෙල්ලම මොකද රටට කිව්වේ? ගඟට මුට්ටි වීසි කරාම කෝවිඩ් නැති වෙනවයි කියලා. මිත්‍යාවාදී දේවල් සිදු කරාම කෝවිඩ් නැති වෙනවයි කියලා. ඒ වගේම රටේ ජනතාවට පෙන්වන්න හැදුවා මේ ප්‍රශ්න ඔක්කොම පැනියෙන් විසඳෙනවයි කියලා. එහෙම කරලා 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 අඩු මුදලට ලබා ගන්න තිබුණු එන්නත් ටික වැඩි මුදලට ලබා ගන්නට සිද්ධ වුණා නේද? කාටද මේකේ පාඩුව? කවුද මේවට ගෙවන්නේ? මේවට ගෙවන්නේ වර්තමාන රටේ પરම්පරාවට, පුරවැසි පරපුරට, අනාගත පරපුරට. ඒ නිසා අද රටේ මේ කෝවිඩ් අලලා ජාවාරම්කාරී ක්‍රියාවන් ගණනක් සිද්ධ වෙනවා. මම පැහැදිලිව කියන්න කැමතියි ඒ ජාවාරම් නැති කිරීමේ පැත්තේ තමයි අපි හිටගන්නේ. සමග ජන බලවේගෙ හිටගන්නේ. විපක්ෂයේ හිටගන්නේ. किसीम दवास ये जावारंकारी महमूल इकट हिटगा सूदान अभी दर्शा ये पशु तेरेदा नाविक कंडला प्रदेश सह वर्तलावट देवस्थान अंश अणुमा जाति आरक्ष प्रश्न नम आरक्षण जाति आरक्ष प्रश्न क्रियादेन දේවල් සිදු වෙනවා. මේක ඇත්ත නැත්ත රටට එලිදරව් කරන්නට ඕන. අපි ජනතාවගෙන් හංගන්න හොඳ නැහැ ඇත්ත තත්ත්වය. මොකද අපි කවුරු මොන දේශපාලනය කරත් අපි අපේ මාතෘභූමිය ආරක්ෂා කරන්නට ඕන. මේ මාතෘභූමිය ආරක්ෂා වෙන්නේ සියලුම ජාතීන්, සියලුම ආගම්, සියලුම ජන කොට්ටාස එකට එකතු වෙලා අපේ මාතෘභූමිය සුරක්ෂා කරත් පමණයි. ඒ නිසා අද එක එක ජාතියේ සෙල්ලම් සිදු වෙනවානේ. නැවතත් වරක් ජාතිවාදය, ආගම්වාදය, වර්ණ ભેදේ, වර්ග ભેදේ, ભેදේ ඇති කරලා රජ වෙන්නටනේ මේ ආණ්ඩු පාර්ශවය උත්සාහ කරන්නේ. එහෙම නෙමෙයි. මේ රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන්නට ඕන. ඒ කියන්නේ මිලිටරි සිකියුරිටි ආරක්ෂාව. ඒ විතරක් නෙමෙයි. ආර්ථික ආරක්ෂාව, සමාජීය ආරක්ෂාව, ජීවත් වීමේ අයිතිය සහ ආරක්ෂාව. මොකද මේ ජාතික ආරක්ෂාවට පැතිකඩ ගණනාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වෙනවා කියන එක පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තිබෙනවනම් ආණ්ඩුව කරන්නට ඕන මුළු රටටම මේක නිවේදනය කරලා හැම දිනම ජාතික ආරක්ෂාවේ කොටස්කරුවන්
පෙරඹක ගමන් කරුවන් බවට පත් කරගෙන මුළු ජන පරපුරම ඒකරාශී කරගත් ජාතික ආරක්ෂක ව්‍යුහ පද්ධතියක් අපි ස්ථාපනය කරන්නට ඕන ජනතාව කේන්ද්‍රීය ජාතික ආරක්ෂාවක් අපි නිර්මාණය කරන්නට ඕන ඒ නිසා මේ එක එක අවස්ථාවල එක එක බොරු බේගල් ඇද දමමින් ජනතාව මං මුලා කරලා එක එක විනාශකාරී ක්‍රියාවන් දියත් කරමින් මාධ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරලා රාජ්‍ය සේවක මර්ධනය ක්‍රියාත්මක කරලා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැති කරලා මානව අයිතිවාසිකම් මුල්ලංඝනය කරලා මෙහෙම කොහොමද රටක් ඉදිරියට යන්නේ මේ රටට සිදු වෙලා තිබෙන්නේ මහා සෝචනීය ඛේදනීය තත්ත්වයක් ඒක මහා ඛේදවාචකයක් Thank you.